රටක් හැටියට අද දවස අපට ඉතාම සුබවාදී දවසක්. ඒ සුබවාදී දවසේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මහා ගැටුමක්. පොලිසියත් ගුරුරුණුත් අතර මහා ගැටුමක්. ජනතා විමුක්ති පෙරමුණ මේ ගැටුමට නායකත්වය දෙනවා. කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මේ මහා උද්ඝෝෂණයට නායකත්වය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති. ඒ ගැටුම යනාතරේ කඳුළු ගහස් යනාතරේ අපේ ජංගම දුරකථනයට SMS එකක් එනවා. ඒ තමයි පැරිස් සමාජයේ අද ප්‍රංශයේ පැරිස් නුවර අද US බිලියන 5.8ක ණය ගිවිසුමේ අවසන් එකගතාවයට පැමිණලා ගිවිසුම අත්සන් කරයි කියලා ඔබේ ජංගම දුරකථනයට පණිවිඩයක් එනවා. ඒ ණය ප්‍රතියෝගගත කරන ගිවිසුම අත්සන් කරන දවසේ තමයි ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් කොළඹට වැඩිම සෙනඟ ගෙනෙල්ලා පොලිසියත් එක්ක ගැටුමක් ඇති කරගෙන මිනිහක් මරාගෙන අද රටට වෙනස් පණිවිඩයක් ගෙනෙන්න උත්සාහ කරපු මොහොත. අපි පොලිසියට ස්තුතිවන්ත වෙනවා එතෙන්ට යන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳලා. උන් උත්සාහ කරේ ජනාධිපති කාර්යාලයට යන්න, ජනාධිපති කාර්යාලයට රිංගන්න, ගැටුමක් ඇති කරගන්න, මිනිහක් මරාගන්න උත්සාහ කරපු එක අද එතනින් නවත්තපු එක ගැන අපි පොලිසියට ස්තුතිවන්ත වෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණේ පළවෙනි අවස්ථාව නෙමෙයි. මට මතකයි මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට 2009 ඒ යුද්ධයේ වෙලාවේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරන්න අවසාන මොහොතේ අවසාන දවස් 3-4 තියෙන වෙලාවේ එදා පාර්ලිමේන්තු අයවැයක් තිබුණා. ඒ අයවැය පරාජය කරන්න නායකත්වයේ ගත්තේ අනුර කුමාර දිසානායක. ඔහු තමයි පාර්ලිමේන්තුතුරු අත්සන් එක්කව කරලා ඒකට නායකත්වයේ ගත්තේ. එදා ඒ අයවැය පෙරදුනා නම් අදත් මේ යුද්ධයේ මේ රටේ තියෙනවා. ඒ නිසා මේ රටේ ගොඩ එන්න මේ රට නැගිටින්න උත්සාහ කරන හැම අවස්ථාවකම ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව ඉතිහාසයේ ඉඳලා මේ බියගලු කුහක මේ පහත් නින්දිත ක්‍රියාදාමයට නායකත්වය දුන්න පක්ෂයක් තමයි අද වෙස්වලාගෙන වෙන නමකින් ඇවිල්ලා මිනිමරු දේශපාලන පක්ෂයද මාලිමාව කියලා නමකින් වෙනස් කරලා අද ජනතාව ඇතුළට ඇවිල්ලා කතා කරන්නේ. ඔබට මතකයි ඔබ පොඩ හිතන්න මීට වසර එකහමාරකට කලින් අපේ රට තිබුණ තත්ත්වය. අපි ළඟේ අපේ රටේ සංචිත US මිලියන එකක් නෑ. අපි ළඟ අපේ රටේ එකම සංචාරකයෙක් නෑ. අපිට කිසිම තෙල් ටික නෑ, ලයිට් ටික නෑ. ඔබට මතකයි අවුරුදු එකහමාරකට කලින් මේ රට තිබුණ තත්ත්වය. හැබැයි අද වෙනකොට අද මේ තත්ත්වය වෙනස් වෙලා අද වෙනකොට සංචාරකයන්ගෙන් පමණක් අද US බිලියන 5කට අසන්න මුදලක් මේ වෙනකොට ලැබිලා තියෙනවා වසරක් ඇතුළත. අද මිතුමගේ විදේශ ශ්‍රමිකයන්ගෙන් US බිලියන 5.9කට වැඩි මුදලක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. අද බිලියන 5කට වැඩි US බිලියන 5කට වැඩි සංචිත මහ බැංකුවේ තියෙනවා. එදා අපිට තෙල් ටික ගේන්න US මිලියන එකක් තිබ්බේ නැහැ. දැන් මේ වසරේ ගත්තොත් මහ බැංකුව තෙල් ගේන්න විතරක් US බිලියන 2196ක් දීලා තියෙනවා. ගල්ලංගර වලට US බිලියන 261ක් දීලා තියෙනවා. ඒ වගේම ගෑස් වලට US බිලියන මිලියන 112ක් දීලා තියෙනවා. මේ US මිලියනක් තිබුණ නැති මහ බැංකුව අද කටයුතු කරන ආකාරය එවැනි පසුබිමක් තුල රට ස්ථාවර වෙලා රටේ ආර්ථික ශක්තිමත් වෙලා සංචාරක ව්‍යාපාරය වැඩි වෙලා ශ්‍රමිකයන් රටට ආයෝජනය වෙන එක වැඩි කරලා අද රට නැවත දවන්ත සංවර්ධනයක් කරගෙන මේ රට ඉදිරියට යන වෙලාවේ තමයි මේ රාජ්‍ය සේවකයන් උසිගන්වලා මේ ජනතා විමුක්ති පෙරමුණ සහ සජබ මේ වෘත්තීය සමිති වලට නායකත්වය ලබා දෙන මේ උද්ඝෝෂණය කරගෙන යන්නේ. අපි පිළිගන්නවා රාජ්‍ය සේවකයන්ට වෘත්තීය අයිතිවාසිකම් තියෙනවා. ඒ පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවිය යුතුයි. ඒ පිළිබඳ කිසි තර්කයක් නැහැ. ජනාධිපතිතුමා පිළිගන්නවා. ජනාධිපතිතුමා එකඟ වෙලා තියෙනවා. එළඹෙන අයවැයෙන් අනිවාර්යෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න ඕනේ කියලා. ඒ සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂතාවයන් පිළිබඳ හොයා බලන්න කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කරා. ඒ පිළිබඳ කමිටුව පත් කරලා කටයුතු කරගෙන යනවා. එනිසා අනිවාර්යෙන්ම මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා කමිටුව වාර්තාව ලබා දුන්නාම ලබන අයවැයෙන් අනිවාර්යෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් ලබා දෙනවා. හැබැයි මේ වෙලාවද අපි මෙතෙන්ට යන්න රටක් කැටියට වැටිච්චාට ඔබ මතක තියාගන්න මේ සංචාරක ව්‍යාපාරේ ලබන මාසේ ඉඳලා වැඩිම සංචාරකයෝ ලංකාවට එන කාලේ මේ තමයි සංචාරක ව්‍යාපාරයේ හොඳම කාලේ. සංචාරක විදේ අපේ සංචාරක දෙපාර්තමේන්තු රාජ්‍ය ආයතන ගණනාවක් විශාල විදේශ ගම් ප්‍රමාණයක් ලක්ෂ 3-4ක් මාසෙකට ඒ කියලා බලාපොරොත්තු වෙන කාලේ මේ රාජ්‍ය සේවකයෝ පාරට බැහැලා ගහගෙන මරාගෙන දාපු ගමන් නැවත ශ්‍රී ලංකාව අවදානම් රටක් හැටියට ලෝක විවිධ රටවල් විසින් දාන එතෙන්ට තමයි ජනතා විමුක්ති පෙරමුණ මෙයා ගෙනියන්න යන්නේ. මේ රටේ සිහින ජනාධිපතිවරු දෙන්නෙක් අපි පහුගිය කාලේ දැක්කා. සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක. මේ ටෙලිෆෝන් වලින් ඉන්න SMS වලින් ඉන්න ජනාධිපතිලා අපි දැක්කා. මේ ජනාධිපතිවරු සිහින මැහුවා, ඇමතිකම් හැදුවා, කැබිනට් මණ්ඩල හැදුවා, ආණ්ඩුව හදන හැටි කිව්වා. හැබැයි මේ කිසි කෙනෙකුට මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න වැඩපිළක් තිබ්බද?
මම හැමදාම අභියෝග කරන රුකුමාර සේනාක මහත්තයාට මේ රට ගොඩනගන වැඩපිළිවෙල ඔබට පුළුවන් නම් කියන්න කියලා. මොකද්ද කියන්නේ? එතුමාගේ මුදල්ලමතුමාගෙන් අහන්න රට ගොඩගන්නේ කොහොමද කියලා. එතුමා රට ගොඩගන්න හැටි කොහොමද කියන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පර්මිට් එක දෙන්නේ නැහැ. ඒ වගේම විශ්‍රාමික ජනාධිපතිතුරු 3 දෙනෙක් නඩත්තු කරන එක නවත්තනවා. ඒ වගේම රජයේ ඇමතිවරුන්ට කොළඹ දෙන නිල නිවාස නවත්තනවා. මේ වගේ මන්ද බුද්ධික මානසික ලෙඩ්ඩු මං අහනවා ඇමතිවරුන්ගේ නිල නිවාස 40 අයින් කරාම විශ්‍රාමික ජනාධිපතිතුරු 3 දෙනාගේ වැටුප නැවත්තුවාම වාහන බලපත්‍ර 225 නැවත්තුවාම රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්ද කියලා මේ පේමන්ට් එකට කතා කරලා මේගොල්ලන්ට හැමදාම තියෙන්නේ විසිල් විතරයි බල්ටි නෑ ඒ තමයි මේගොල්ලන්ගේ තියෙන කතා කරන්න පුළුවන් මේගොල්ලන් ඕන දෙයක් කියන්න පුළුවන් හැබැයි රට ගොඩ නගන වැඩපිළිවෙලක් නෑ ඒ නිසා පුළුවන් නම් මේ රට ගොඩ නගන අපිට කියන්න රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ මතය කියන්නේ මේ රාජ්‍ය සේවකව 114ව දිගටම තියාගෙන ඉන්නවද හරි අපිට කියන්න ඒ නිසා අපි කියනවා මේ වෙලාවේ අපි කියන්නේ රටක් හැටියට අපිටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් එමග යම් ප්‍රශ්න තිබුණා. දැඩි ගැටලු මට තිබුණා. හැබැයි අපි මේ දේශපාලන න්‍යාය පත්‍ර ඔක්කොම පැත්තකට තියලා රට වෙනුවෙන් මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න පුළුවන් කෙනා හැටියට අපි පක්ෂයේ තීරණ කරපු නිසා අපි තුමත් එක හිටගත්තා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ මේ රට ගොඩ ගන්න පුළුවන් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න පුළුවන් ඒ ජාත්‍යන්තර අද්දකීම් තියෙන ඒ පරිණතභාවයේ තියෙන ඒ සියල්ලත් එක්ක කටයුතු කරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහමැතිතුමා විතරයි කියලා. ඒ නිසා තමයි පක්ෂයක් හැටර අපි එතුමාට ජනාධිපති කරෙව්වේ. ඒ නිසා තමයි එතුමාට මේ ගමන ගෙනියන්න අපි ඉඩ දෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා සියලු දේශපාලන පක්ෂවලින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේමින් මේ රට සුබවාදී මාවතකට යන වෙලාවේ මේ රටේ දරුවන්ට මේ රටේ රටක් හැදෙන වෙලාවේ ඔබට මතකයි මේට අවුරුද්දකට කලින් ප්ලේන් වල යන්න ඉඩ නැහැ. එච්චර මිනිස්සු රට දාලා යනවා. මේ වසරේ ගත්තොත් ගිය අවුරුද්දට වැඩිය ලක්ෂයක් විදේශගත වීම අඩු වෙලා මිනිස්සුන්ට රට ගැන විශ්වාසයක් ඇති වෙලා ගිය අවුරුද්දේ ගියා 340,000ක් මේ අවුරුද්දේ 220,000යි. ඇයි මිනිස්සු රට හැර යන්නේ නැහැ? මිනිස්සුන්ට රට ගැන විශ්වාසයක් ඇති වෙලා මිනිස්සු ව්‍යාපාර ආරඹලා මිනිස්සු රට ගැන විශ්වාසයක් තියෙනවා. ඒ නිසාද ලෝකේ සුරක්ෂිතම රටවල් 3 අතරට ශ්‍රී ලංකාව සංචාරකයන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ලෝකේ සුරක්ෂිතම රටවල් 3. ඒ සුරක්ෂිත රටවල් 3 ඉදිරියේ කොටුවේ ගහගෙන මරා ගත්තාම මොකක්ද අපට වෙන්නේ? මේක සුරක්ෂිත රටක්ද වෙන්නේ? මේක අවදානම් කලාපයක් හැටියට තමයි ලෝකයට පණිවිඩ යන්නේ. ඒ නිසා අපි රාජ්‍ය සේවකයන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා අනිවාර්යෙන් ආණ්ඩුවක් හැටියට අපි ඉන්න ඔබගේ ප්‍රශ්නයත් එක්ක. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි යුතුයි කියන ස්ථාවර ආණ්ඩුව හැටියට අපි ඉන්නවා. එයාගේ වැටුප් වැඩි කළ යුතුයි කියන දණ අපි ඉන්නවා. ඒ නිසා මේ වැටුප් විෂමතා කොමිසම මේ අර්බුදය අවසන් කරලා මේක තීරණය ආවත් එක්කම අනිවාර්යෙන් එළඹෙන අයවැයෙන් පැහැදිලිව රාජ්‍ය සේවකයගේ වැටුප් වැඩි වෙනවා. එතෙක් අපි දීමනාවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකගේ වැටුප් වැඩි වෙන්න ඕනේ. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය අපි තේරුම් අරන් ඉන්නවා. අපි පිළි අරගෙන තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ට දෙන දීමනාව වැඩි විය යුතුයි. ඒ වගේම අනන්‍ය දෙන කාර්ය මණ්ඩලයේ වැඩි මේ සියල්ල පිළිගන්නවා. රජයේ පිළි අරගෙන තියෙනවා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුම අස්සම් කරන්න කලින් ආණ්ඩුව බිත්තියට හේතු කරලා කියනවා වැටුප් වැඩි කරපන් කියලා. ඔබ හිතන්න මේ සියල්ලට කලින් රජයේ වැටුප් වැඩි කරන්න ගියොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම නෙවෙයි අස්සම් කරන්නේ අකුලගෙන ආපහු ලංකාවට යන්නේ කියලා කියනවා. එනිසා මේ වගේ තීරණාත්මක වේලාවක මීට වැඩිය වගකීමකින් රාජ්‍ය සේවකයන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. මේ තුට්ටු දෙකේ දේශපාලන පක්ෂවල ඉල්ලීම් කරන අපි විරුද්ධ නැහැ. රාජ්‍ය සේවක ස්වාධීනව පාරට බහින්, ගුරුවරු ස්වාධීන පාරට බහින්, අනද්දෙන කාර්ය මණ්ඩලයේ ස්වාධීනව, හැබැයි JVP කොඩිය අතට අරගෙන, සජබ කොඩිය අතට අරගෙන මේ වෙලාවේ පාරට බහින එකෙන් ඔබ තේරුම් ගන්න ඔබ ඉන්නේ දේශපාලන න්‍යාය පත්‍රය පිටිපස්සේ කියලා. ඒ නිසා දේශපාලන න්‍යාය පත්‍රවට ගිහිල්ලා ඒගොල්ලන්ට කඩේ ගිහිල්ලා අපට හිමි වෙච්ච රට නැවත ආපහු නැති කරගන්න එපයි කියන එකයි අපි රාජ්‍ය සේවයේ සියලු වෘත්ති සමිති වලින් ඉල්ලීමක් කරන්නේ. සත්‍ය නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.